සදහම්දහර අපමන විපත් අභිමුවවුවද සධාථනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවස්සෙන සදහම් දෙසුම සදහම්දහර වෙලඳ සේවෙන් සදහම්දහර දේශකයාාණන් වහන්සේ පූජ්ජපාද පාන දුරේ අරිය ධහම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැදැවතුනේ ධර්මත්‍ර වණෙට පෙර පන්සිල් සමාධන් විමසඳහා නමස්කාරයකයන් අවසරය ස්වාමේනිි. නත भগුතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුත भগුතු අරතු සම්මා සම්බුද්ධස්සේ නමුතස බগුතු අරතු සම්මා සම්බුද්ධස්සේ शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धर्मं शरणं गच्छामि धर्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि दुतियं पी धम्मं सरनं गच्छामि दुतियं पी धम्मं सरनं गच्छामि दुतियं पी संघं सरनं गच्छामि दुतियं पी संघं सरनं गच्छामि तत्यं पी बुद्धं सरनं गच्छामि तत्यं पी बुद्धं सरनं गच्छामि तत्यं पी ධම්මං සරනං ග්ඡාමි තතිියන්පි ධම්ම සරන ග්චාමී තතියම්පි සහං සරන ග්ඡාමි තතියම්පි සංහං සරන ග්චාමි තිසාරන ගමනං සම්පන්න අමදන්තේ ආනටිපාතාවේරමන සිखा පදං සමාදිය පානාති පාතා වේර්මනී ශිক্ষාපදන් සමාධිය අදින්නාදානාා පෙරමනී සිखा පදන් සමාධයාමි අදින්නදානා වේර්මනේ ශිক্ষාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේරමනී සිखा පදං සමාධයාමි කාමේ මිච්චාචාරා වේර්මණේ ශිক্ষාපදැන් සමාධයාම මුසාවාදා වේරමනී සිකාපදන් සමාධයාමි උසාවාදා වේරමනී සික්කාපදං සමාධයාමින් සුරාමේරය මජජ පමාඩටඨානා වේරමනී සික්කාපදන් සමාධයාාමි ස්ුවාාමේරේ මජපමාදටාන වේරමනී සික්කාපදන් සමාධ්‍යයාාමි චිසරණේන සද්ධින් ප ංච සීලං ධම්මං සාධුකං සුරක්හිතංකත්වා අප්මාදේන සම්පාදේතන්තේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්ම සවන කාලෝ අයං පදන්තා ධම්ම සවන කාලෝ අයං පඩන්ටා ධම්මසාාවනකාලෝ අයං භදන්ත නමුෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුත්දස්ස නමුෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුත්දස්ස නමෝතස් භගවතු අරහත්තෝ සම්මා සම්බුදදස් ශ්‍රී සද්ධර්මය තමයි පින්මතුනිි අබි ලපම්පුු ලොකුමලාභේ. සියලුදනාම බලාපොරොත්තුවන් හිතේ සැනසිල්ලයි. ධර්ම මානසිකාරේ හැර සැනසීම ලබන අන් කිසි මගක් ලෝකනෑ ඒ නිසා ධර්මය හුඟත් වටිනෝ මුළු ලෝකෙටම පිහිට බණටිකේ පිහිට පමණයි බුදුරජාණන් වහන්සේගේ නික්ලේසි හරදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළදා වහන්සේගේ ස්පර්සය ලබාගෙනයිඒ දේශනා ධර්මය මතුනේ ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් මහන්සේ ලෝකසත්්‍යයාට සැනසීම දෙෙන්ට දේශනා කළ ධරමය අපිසිියලු දෙනා ගෞරවයෙන් ජීවිතයට සැනසීම පිණිස ඇස්ටිය යුත්තුයි. බුදුරජාණන් මහන්සේගේ ධරමය තුළ පවතින සැනසීම ලවන්ට ධරමගෞරවය පහළ කරගන්න ඕන ආදර ගෞරවයෙන් බණ අහන් තෝන අහනේක වටිනවා ඊටත් වඩා වටින්නේෙ හිටේ දරන බණයි හුඟත්ම වටින්නේ නම් සක්ති පමණින් පිළිපදින බණයි මට හිතෙන්න පින්වතුන ඇහෙන බන වැඩි අමාරුවක් නැතු පහසුවෙන් සරලව තේරුම් ගන්ට පුළුවන් වෙන්නත් ඕන අදහස් දෙන විදිහෙෙන් හිතර යම් කිසි හැනසීමක් ලැබෙන්ටත් ඕන. කියනද ඇහෙනකොට මේ අනුව හැදෙන් ඕන අඩුපාඩු හරිකස්ස ගණ්ඩ ඕන කියලත් අහන ඇත්තන්ත හිතෙන් ඕන. මෙ මේටික හරියට සිද්ධ වුණොත් දේශක පරමාරතයත් ඉස්ටහනාාවෙනවා. මාතෘකා ගාතාරත්නයෙන් කියවෙන්නේ මතු දියුණුවට අදාල කාරණ කිහිපයක්. දියුණුවට පත්වෙන්න ඕන කරන දුරුටු මනවද කියලා දැනගන්න එක කාට කාටත් අවශ්‍යනමුත්. බ්‍රාහ්මන පියෙකුගේ පුංචිපුතෙකුට මේටික තමන්ග පියාගෙන් දැනගන්ටු ඕන කළා. පුංචිපුතා දියුණුවේ දුරටු ගැන ඇහුවේ ලොකු හිතකින් බව තේරුන්ගත්තු බ්‍රාහ්මණ පියා මේ ප්‍රශ්නය අපේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ. ලොකු පොඩි කාට කාටත් ප්‍රයෝජනගන්ට හිතලා බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නයෙන් දහම් දෙසවා. ආරෝග්‍ය මිච්සේ පරමං්චලාභං. උසස් ලාභයක් වු නිරෝගි බව කැමතිවීම සීලංච ලෝකචාරිත්‍ර දැනගන සිල්වත්වීම බුද්ධානු මතන් බුද්ධාපචායනය හෙවත් වැඩි හිටියන්ට සැලකීම ස්ෘතය එකඇන බොහෝදේ උගත් බව ධම්මානුවත් ධම්මානුකෝල ජීවිතය අලීනතාච අලස නොවීම නැවත මතක් කළොත් පින්වතුනි මේ ගාථ රත්නයෙහි අදහස සැකවින් මෙහි සඳහන් කරුණු දියුණුවේ දොරටු නිරෝගි බාව සීලය වැදි හිටියන් පිදීම බොහෝදේ උගත් බාව ධර්මානුකූලව ජීවත්වම අලසනොවීම. මිනෙකෙන එක කරුණු අපි කෙටියෙන් විමසල බලමු. ආරෝග්‍යමිච්චේ පරමංචලා භං නිරෝගි බාව ලෙඩදුක් නැති බව මිනිසෙකුට ඇති ලොකුම සහනයයි පැත්ක බ. ආරෝග්‍ය පරමාලාභා නිරෝගි කමවතුම් ලාභයක් ජීවිතයකින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබන්ටනං පින්මතුනී නිරෝගි බවත් තිබෙන්ට ඕනනේ කොච්චර ධනසම්පත්තිබනත් ඥාන සම්පත්තිබනත් පරිවාර සම්පත්තිබනත් කිසිමදේකින් නියම ප්‍රයෝජනයක් ලබන්ට බැහැ නිරෝගි බවනැත් නම් නිතර රෝග පීඩ ලෙඩුදු කරදර තියෙනවා නම් අනි සම්පත්තුලින් වැඩක් නැහැ කියලා සමහර විට කෙනෙකුට හිතෙන්ට පුළුවන් මනුස්්‍ය ජීවිතයකට වැලඳන රෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් කායික රෝග සරීරය හතගන්න රෝග අනික මානසිකරෝග හිතේ හටගන්න රෝග කයි හටගන්න රෝග කායික රෝගයි නොයෙක් විදිහෙ රෝග ඒවා හටගැන්මට හේතුව බුදුරජාණන් මහන්සේ දේශනා කරතිබෙනවා. රෝගවලට හේතුවාසයෙන් එරතුවිපර්යාස නිසා හටගන්නා රෝග. පැවැත් මේ දෝසයෙන් හටගන්නා රෝග කර්ම විපාක නිසා හටගන්නා රෝග උපක්‍රම නිසා හටගන්නා රෝග කායික මානසිග රෝග හටගන්ට ඔය හේතු බලපානවා. කර්ම විපාක නිසා ඇතිවෙන රෝග ඇරුණ හම ඒ කියන්නේ පෙරකළ අකුසල කරමවලට අනුව හැදින රෝග අපට කියන්න බෑනේ සම්සාරික ජීවිතයේද මොන මොන අකුසල කර්ම සිද්ධ කරගෙනන ඇද්ද කියලා. එහෙම අගුසල කරම අනුව හැදෙන රෝග ඇරුුණහම අක් සියලුම් රෝග පීඩා සුවපත් කරගන්ට බේතේතියනවා. ආහාරපානතියනවා ලෙඩට ගැලපෙන විදිහට. පැවැත්මත් හොඳ කරගත්ත හම ලෙඩදු සනීප කරගන්නට ලෙහෙස පින්වතුනී. මහාවග්ගපාලී ධර්ම කොට්හාාස අදර සෞඛ්‍ය සම්පත, නිරෝගිභාවේ ඇතිිකරගැන්ටු උදෞදනු උපදේශ වත් පිළිවෙත් ආචාරධරම මහත් රාසියක් දේශනා කරලා තියෙනවා. එවාපි කාට කාටත් විශාල පිහිට. හිතන්ඩෝනෑ මිනිසත් බව ලැබුවේ බොහොමුදුල්ලවාාය. ශාශ්‍රධනයේ දැනවගත්කම් ලබාගත්තෙත් සෑහෙන කාලයක් දුක්විඳලා. මිලමුදලක් වුණ ධාර්මිකෝ උපයාගන්න කාලයක් තිස්සෙ ශත්‍රමය කාලයේ වැහකරන් ටෝන. මෙචර දුර්ල්ලභව ලබාගත්තු මනුෂ්‍ර ජීවිතයෙන් දුක්විඳලා ඉගෙනගත්තු සාාස්ත්‍රයෙන් කාලයයි ශ්‍රමයයි විය්හදන් කරලා හම්බුකරපු ධනයෙන් ප්‍රයෝජනය ගන්තවනනම් නිරෝගිභාවය හැම පැත්තෙෙන්ම ආරක්ෂා කරගන්තෝන. මනුෂ්‍ය ලෝකයේ තත්පරයක් හරි වැඩියෙන් ජීවත්වෙන්ට ඇත්නම් ඒක විශාල වාසනාවක් පිනක් තියෙනවා. ඒ නිසා නිරෝගිභාවේ ලබා ගැනීම සඳහා යම්කිසි මහන්සියක් පිළිවෙත් සමූහයක් අනුගමනය කරන එක විසාල සහනයක් සැනසීමක්. සංසාරික ජීවිතයේදී කෙනෙකුට නිරෝගිව ජීවත්තෙන්ට කරන්ද තියනෙන හොඳ පින්කම් තියනවා. ගිලානෝ පස්ථාන බෙහෙත් පූජා වැඩිහිටියන්ට ගෞරොවයෙන් සැලකිලි දක්වනය දසදානවස්තු පූජා මේ සසර නිරෝගි බව බලාපොරොත්තුවෙන ඇත්තන් විහින් අනුගමනී කළේතු පින්කං වැඩ පිළිවෙළවද. පින්වතුන මනස නිරෝගිවතියාගන්නේ එක තමයි හැම පැත්තෙන්ම වටින්නේ. ජීවිතයක උසස්ම පලේ ලබන්ටනම් තියෙන්තෝන මනසේ නිරෝගිකම. උතුම් ජීවිතයක් ගත කරන්න කවුරුත් කැමති ජීවිතයක් උතුම් වෙන්නේ ලෙඩදුක් නැතුව හිතේ සනීපය රැකගැන මානසික සාමයේ ආරක්ෂ කරගෙන ජීවත්වීමෙන් පමණයි ලෙඩදුක් කරදර නැත්තං මානසික සාමය හොඳයි හිතර ලොකු සැනසීමක් ගන්ට පුළුවන් හිත ලෙඩ නැත්තං එතන තියෙනවා විශල සංසිඳීමක් නුවනින් බලනකොට පින්මතුනි ජීවිතය පරිහරණය කිරීම තරං වෙන අතටගත්තු කිසිම කාරණයක් ලෝකනෑ. නමුත් ජීවිතය සෑහෙන මට්ටමට එකක් විසඳල හමාර වෙනකොට ඒ ප්‍රශ්නෙම තවත් මුහුණුවරකින් එන තාලෙ දෙයක්. ජීවත්වෙන වය කියන්නේ දුර්ගමාර්ගයක ගමනක් යනවා වගේ. මහගංගාාවල් හම්බුවෙනවා. මඩ වගුරු කටු කොහොල් හම්බුවෙනවා. කඳුසිකර ඒ මදිවට එහෙම දුස්කර ගමනක චන්ඩ වනසතුන් මොන ගැහෙන්නක් බැරි නෑ. කාන්තාර තියෙනවා. ඔය අතරවාර ශේමභූමි පුලින තලාවාගේ දේවලුත් ලැබෙන්ට පුළුවන්. මනගම පොයි තරන් දුස්කරතා මැඩ්ඩි ගමන් ගත්තත් ඔය හැම ගමනක්ම යන්නේ දුකයි සැපයි දෑත්තට පොදිි බැඳම්. ඉතින් මේ ජීවන ගමන මෙහෙම යනකොට පින්මතුනේ ඇලීම් බැඳීම් ඇතිවෙනවානේ බුණගැහෙනවා කතා බහ කරනවා ආස්ශ්‍රීට වැටෙනවා සම්බන්ධකං ගොඩ නැගෙනවා එතන ඇලීම බැඳීම ය හැමදාම එක විදිහ තත්දෙන් හිත පවතින්නේ නෑ එතනම ගැටීම උපදින්න පුළුවන් ඔය සම්බන්ධතා නිසා කෙලෙස් හටගන්නවා බොහුදුන් හිත්වල හැති එහෙමනේ සංසාර පුරුද්ධෙන් අප්‍රමාණ කිලුටු ගති හිතේ මතු වෙනවා හිත ලෙදවෙන්නේකයි ආසාාව බොහොම බලගතු වෙනකොට ඒ මත්තමට බලාපොරොත්තු කඩවුනහම තරහා එනවා. එක වෛරයක් වෙන්නත් බැරිනෑ පස්සෙ කාලෙක අමනාපේ දිගින් දිිකටම දියුණු වෙල ගියහම ගුණමකු කමකුත් එන්ත ඉඩ තියෙනවා. මානයෙන් හිත උතුරල යන තක්වයක්. ඔය වාගේ අධරම්ම චිත්ත වේග කිලුටුගත්ති අවස්ථාවක් ආවහම මතු වෙන්නේ. ඒ හැදෙන ගතිය හිතේ දිගින් දිගටම පැවවීම නිසයි. මේවගේ වෙලාවල පින්මතුනි අසහනේ වැඩි බැලු බැලුවත් බලාගෙනන්නවා. තමන්ත තමන් අවවාද කරගෙන හද ගැබ් ඇතුළට කරපොවල බලලා වගේ අඩු පාඩු හිතෙන් අයිං කරගන්න ඕන. එහෙම නැතිවුනොත් ආසාභ වැඩෙන්න වැඩෙන්න දුකයි වේදනාවයි භයයි කම්පනයයි වැඩිවෙන්ට් පුළුවන් බොහොම දෙන්නා ලෝකෙ කල්පනා කරන්නේ ලෙංගතුකම බැඩීම හරියට රත්තරනුයි රස දි අයි වගේ කියලා රන් රස වගේ කියලා එක පැත්තකින් ආසාව බැඳීම එනකොට අනිත් පැත්තෙම්ම ද්වේසේනවනං කොහොමද ඒක රත්තරනුයි රස දියයි වගේ වෙන්නේ මේ නියම තත්ත්වය පේන්ට නොදී හරි දැකීම වහන්නේ මූහේ නිසා මෝඩකම. වරදට පෙළඹෙන්නේ එහි බියකරු බව නොතේරෙන නිසා. රාජරක්ත ලෝකයේ හැටිය එහෙමයි. දෝස භරිත ලෝකයේ හැටියහෙමයි. මෝහ පටල ලෝකයේ හැටියහෙමයි. හිතේ නිරෝගි බව නැතිවෙන්නේ ඒ නි හයි. නිරෝගි හිතා? පුළුපුලුවන් පමණටත් හදාගත්තත් පින්මුතනේ සැනවීමේ තනයි. භාවනා පිළිවෙතක එදීමෙන් ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ඇත්තවසයෙන් මනස නිරෝගියෝ පාත්වා ගැනීමට ඇති නියම ක්‍රමේ. නහොත් සම්බාධ බහුල ජීවිත ගත කරන ඇත්තන්ට ඒ තරන් ඉහල මත්තමෙන් හිතට සැනසීම ලබන්ට විවේක පහසු නැති නිසා පුළුවන්නන් හොඳයි සාමාන්‍ය මත්තමෙන් හරි තමන්ගේ හි තරමක් දුරටවත් තමන් අඳුනගැන එදා ඉඳල හරි හිතේ නිරෝගිභාවය ඇතිකරගන්ත බැරුත් කවුරු නිසාවත් තමන්ගේ හිතට පීඩාවක් නොවෙන විදිහෙට. පුළුවන්න්නම් අනුන්ට පිහිට වෙන්නත් පුළුවන් විදිහයට හිතහදාගන්ට සමර්ථනම්. එනේන හැම දේටම මුහුණදෙන්ට පුළුවන් ආත්ම ශක්තියක් තිබේනම් මානසිකනි රෝගිභාවේතනයි. ආසාවෙන් මන්මත්තුනහම මානසික වශයෙන් අසහනේ වැඩි. තැඩි ලෝබභයෙන් බැඩෙනෙහිත පාලනය කරගන්නඩ පුළුවන්නන් ඒක හිතට ලොකු සැපතක්. යමක් ැබෙනකොට තනියම බුක්ති විදිින්නේ නැතුව අනුන්ටත් දෙන්න හිතෙනවානං ඒ හිත හොඳ හිතක් නේ තමන් සන්තක දේ අනුන්ට දන්දී අනුන් සනසා තමන් සැනසෙනය එක බෝසත් සිරිතයි. සසරදි ධනත පිනට අතහිත ගත දෑත පුරුදු වෙලානං ඒ නොමසුරු හිත නිර්ලෝබී හිතක් ලෝබකම අඩුනං මසුරු ගැති අඩුනං නිරෝගිකම වැඩි හිටේතනයි මානසික නිරෝගි බව එතන තියෙනවානේ හිත නිරෝගිවතියාගණ්ඩ තවතු වටින දෙයක් තමයි ඉවසීම නැමැති ලස්සන මල හැම උයනකම තියෙන්තෝන නිරෝගි හිතක ලස්සනේකයිකායික මානසික හැම වේගයක්ම ටිකටික හරි ඉවසගණ්ඩ බලන්න ඒ නිසා ලොකු සැනසීමක් ලැබෙයි කියල හිතනවා. ආශ්‍රේද සමාන අදහස් ඇති අයම ලැබෙන් නෑනේ ආශ්‍රයට නොගැලපෙන අය බැන්නට සැරවුණාට නින්දා කලාට කරදර දුන්නට අපිත් බනිනේක හරිද සැරවෙනේ එක හරිද නින්දාකරනයක හරිද කරදර දෙනේක හරිද ඉවසන්න පුළුවන්නම් තරහගන්නෙ නැත්නම් ඒක බොහොම හොඳ හිතා කේන්තිය පිළුණුුවේ චාහාරයක් වගේ. ඔඩුගිය තුවාලයක් වගේ. පිනුවතුනි බෝසත් සිරිතේ මතක සටහන් සිහියට ගන්න ඉවසන්න බැරිදයක් ලෝක නෑ. අධිනාධන පැත්තට කැපි කැපී යන කියතක් වගේ පවතින දේශය තරහාව පලිගැනීම. සෑහෙන දුරකරදවත් අඩුනං ඒ මෛත්‍රීහිත සෑහීමක් ලැබිය හැකි, සෑහෙන මත්ත මේ නිරෝගි හිතා. සමහරුන්ට බෑනේද පින්මතුනී අනුන්ගේ සැපදිහා බල්ල සතුටුවෙන්න? අපි පුරුදුුවෙන් දෝන අනුන්ගේ සැපදිහා බලල සතුටෙන්ද. ඒක උතුම් ගුණයක් අනුන්ගේ සැපතන ඊර්ෂා කරන්නේ නැතුව අනුන්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැතුව අනුන්ලබන සැනසිල්ලට භාදා කරන්නේ නැතුව මුදිතාවෙන් ඉන්න පුළුවන්නං එක නිරෝගි හිතක ලක්සනයක් පින්මතුනී හොඳ හිතක් හදාගන්න හොඳම දෙයක් තමයි මධ්‍යස්ථ වෙන එක. කිසි පැත්තකට බරනැතුව. මැදහත්වො ඉන්න පුළුවන්නන් ඒ හොඳ හිතක ලකුණයි. අපි යන රාමුව අපි හොඳට හරිගස්සගන මේ ලෝකෙ ඕන කෙනෙකුත් එක් කලා මන්ගේ සැනසීමට බාධ නොකර ඉන්නට ඉඩ තියෙනවා. මධ්‍යස්ථථාවය හිතේ පිපෙන ලස්සන සුවන් දැඇතිමලක්වාගේ. අතලෝ දහමින් කම්පානොුවෙන හොඳහිතක් හදා ගැනීමනං බුදුදහමේ පරමාර්ථය ඒ සඳහා පින්මතුනි කරන්ඩ තියනෙන හොඳමදි මත හිතෙනනම් මැදහත් බවපුරුදු කිරීමයි. ලාභයේදී උද්දාමනවන අලාභේදී කම්පානොුවෙන මොනදේකදි වනත් ලෝකස්වභාවේ තේරුන් අරගෙන පිළිපදින හැම දේටම ඔරොත්තු දෙන විදිහට ජීවිතයේ පවත්ව ගන්ට පුරුදු වෙලා තියෙන කෙනෙකුට මානසික නිරෝගිභාවේ රැකගන්නේ එක එචරමාරු නෑ තව දෙයක්. කිසිම කෙනකුට කිසිම දාක දැනදැනත් විරුද්ධකමක් කරන්න නැත්නන්. කාටකාඩත් මෙත්සිත පතුරුවමින් තමන්ගේ පාඩුවය අහිංසකව ජීවත්වෙන්ට හිත පුරුදු වෙලා නම් ඒ ගෝසා නැති කරදර කම්කටලු අඩු ඒ හිත නිරෝගිහිටක්. මේ විදිහට තද බැඩීමෙන් ඇලීමෙන් තරමක් දුරටවත් අයින්බලා සියට සයක්ක් අමාරුම නම්. තරහෙෙන් අමනාපෙන් මුසපත් නොවී. එනේන හැමදේම සිනහ මුසු මූහින් පිළිගෙන. ඉතේ ශක්තිය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්නම්. මානසික නිරෝගිභාවය සෑහෙන මත්තමට එතන තියෙනවා. කායික මානසික නිරෝගිභාවය ටිකෙන් ටික මේ විදිහට හරිගස්සගන අන්ට බලමු. දෙවෙනි දියුණුවේ දොරටුව සීලයයි. ලෝක චාරිත්‍ර දැනගෙන සීලාචාරව ජීවත්වීම හික්මීමනේ සීලේ කියන්නේ හික්මීම උතුම්ගුණයක් හොඳ පැවැත්මක් මනුෂ්‍ය සන්තානය උතුම්ගුණ මතුකොට දක්වන්නේ සීලයෙන් බුදු දහ මෙෙහි උගන්වන සෑම ගුණයක් කෙරෙහිම සීලේ ප්‍රධානයි. පුද්ජලයකුගේ ආත්ම දමන ආත්ම සංවරය කය වචන දෙකේ තැන් පත් බව සංවර බව උඩ ඇතිවන්නේ. සයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි ක්‍රියාවලින් වැලකීම නිසයි පිරිසිදු සීලයක් ඇතිවන්නේ. ඕනම කෙනෙක්ගේ දියුණුවක් ඇතිවෙන්නේ හොඳ පැවැත්ම නිසා මෙතන දියුණුව කියලා කියන්නේ මෙලොව පරලොව දියුණුව, ලෞකික ලෝකෝත්තර දියුණුව අධ්‍යාත්මික බාහිර දියුණුව. ගුණ යහපත් කමින් ජීවත්වෙන වනං එහෙම හොඳින් ජීවත්වෙන කෙනෙකුට අන්තිම කෙලවරට යනකං සැනසීමක් තියෙනෝ. තමන්ගේ සැනසීම නැතිකරගෙන කොහොමදු පින්මතුන අනුන්ට සැනසීම දෙන්නේ. තමන්ගේ සැනසීම තමන් රැකගන්ටෝන. මේ ජීවිතයේ එහෙම ගර්ථ කළොත් මේ ජීවිතයක්ත් හොඳයි මතුභවයත් හොඳයි. මෙච්චර ලස්සන වටින ජීවිතයයක් ලබාගෙන ඇයි බිපිලිසර හිතක් ඇටිකරගෙන ජීවත් වෙන්නේ. ගුණයහපත්කම තියෙනව නං හිත නොසන්සුන් නෑ. අන්තිම කොනද ජයගන්්ඩ පුළුවන් ජීවිතය අන්තිම කොටසේ. හැසිරීම පැවැත්ම හොඳනං එතන නාස්තියකුත් නෑනේ ලෞගිකවාසයෙන් වුනත් ඉක්මන් දියුණුවක් සැලසෙනවා. කාටඋනත්තියෙනවා ජීවිතයේ අනාගත වැඩකොටසා. පිලි වෙලක් ඇතුව ඒ වැඩකොටස ඉෂ්ට කරන්ඩ තරන් හිත්මීමක් නැති කෙනෙක් කොහොමද බෞද්ධ පරමාර්තයේ ලෞකිකත්තයෙක්මවා ලෝතුරා ගුණවීශේෂයක් ලබනේක. එතෙන්ට කොහොම දෙයන්නේ. ඒ නිසා ටිකෙන්ටික හොඳ හික්මීමක් තරමක් දුරටවත් හදාගෙන අනවනං ඒහෙලොකු වටිනකමක් තියෙනවා. හික්මීම විනේගරුකත්තය තුළින් හිත සංසුන් නිසා, ඇතුළත දියුණුවක් සලස්සගන්න ලෙහෙසි. අතීතයේ ජීවත්තුූ සිල්ගුණ සපිරි උතුමෝ බාහිර ලෝකයද ගුණ සුවඳින් සුවඳවත් කලා. පින්මතුන ඒ නිසා කයින් සංවරවීම ොහොඳයි. මුසා බසින් තොරව කෙනෙක් කෙනෙක් එක් කළ කවදාවත් බේධ බින්න කරන්නේ නැතුමි කේලම මහා භයානක අකුසලයක් නේ. තව කෙනෙක් එක්ක බේදබින්න කරන්න පා. පිසුණු බස්වලින් සෑහෙන්න අයිංමෙන්න්ටෝන. තොරතෝංචියක් නැතිව කරෙන සම්ප්පලාප හිස් වචනොවලින්ද ඈත්වෙන් තෝන. මොනම වෙලාවකොවත් සැර පරුස කතා කරන්න හොඳ නෑ? මෙන්න මේ විදිහට මුසාබසින් තොරව කේලමෙෙන් තොරව හිස් වචනවලින් තොරව පරුස වචනවලින් තොරව වාක්ෂචරිතය පුරුදු කරනවානං අපි කාටකාටත් ලොකු සැනසීමක් ලබන්ට පුළුවන්. කිසි දාක පින්වතුනි මෙලෝකෙ කිසිීම කෙනට වචනෙන් හිතහිතා දුක්දැන්ටපා. සමහරවිතේ වචන අහන පුද්ගලයක් දුරුවල පුද්ජලයක් නම් තමන්ට කර කියයාගණ්ඩ දෙයක් බැරනිසා වෛරහදාගන්ධ පුළුවන්. එ වෛරය භවයෙන් භවේ යන්තේයට තියෙනවා. එනිසා වාක් සුචරිතය පුරුදු කරගැන ගුණයහපත්කම දියුණු කරගෙන පුළුපුළුවන් තරමට සීලය ආරක්ෂ කරගෙන ලෝකචාරිත්‍රවලට එකඟව ජීවත්වෙන වනන් පින්මතුනී, එතන දියුණුවේ දොරටුවක් තියෙනවා තුන්වෙනි දියුණුවේ දොරටුව බුද්ධානු මතන් වැඩි හිටියන්ට සැලකීම මේ කාරණය ගැන අපි ටිකක් සැලකිිල්ලෙන් මේ වැඩිපුර වෙලාවක් ගත්තට වරදක් නෑ කතා කරන්ට වැඩිහිටියන් පිදීම සැලකීම දියුණුවට හේතුවා වැඩිහිටියෝ සෑහෙන මට්තමට ගුණයෙන් වැඩිහිටි අයත් ආදර්ශයෙන් වැඩි හිටිය අයත් වෙන්ට ඕන තමන්ත වඩා ගුණයෙන් නුවනින් වයිසිං වැඩි අයන්නේ වැඩි හිටියෝ කියල කියන්නේ සිල්වතුන් ගුණමතුන් මව්පියන් ගුරුවරුන් වැඩිහිටියෝ. ජනසමාජි වැඩිහිටි බව සලකන අංග කීපයක් තියෙනවා. සීලබරුද්ධ ගුණවෘත ඥානවරෘධ වයෝවරුධ තපෝවරුධ. සීලයෙන් උසස් අය හික්මීම සංවරය හොඳනං ඒ ආශ්‍රයට හොඳ තැනක් නේ. ගුණයෙන් උසස්නං සෑහෙන මත්තමී පිරිච්ච ගතියක් තියෙන නං ගුණය හපත්කමින් ආශට්‍රේ කරන්න. නුවනින් උසස්නං අපට පැහැදිලි තීරණයක් ගන්නට අපහසුයි කියල හැඟෙන වෙලාවල අපි පැහැදිලි තීරණයක් ගන්න අපට වඩා ඥානවන්ත කෙනෙක් හොයාගෙන යන්ටෝන එහෙම උනහම නිවැරදි අවබෝධයක් ලබන්ට ඉඩතියෙනවා. තපසි උසස් කෙනෙක් වෙන්නේ ක්‍රමයින් ගැඹුරු වෙවී යන්න පුළුල් වෙවී යන්න ගඟක් වගේ පුළුපුළුවන් හැටියට ගුණධරම සමූහයක් හිතේ තැන්පත් කරගන මේ අප්‍රකථව ගුණපුරන උතුමෝ ලෝකෙෙන්වා. ඒ උත්තමයන් වහන්සලාගේ ජීවිතවල විසාාල හරයක් තියෙනවා අරටු සහිත උතුම් ජීවිත.ඒ ජීවිත ඇසුරු කළහමලොකු සැනසීමක්. වයෝබෘු දැඇත්තු වයසිං උසස් බව. තලස්ථානි යුදවිය ගණ්ඩ කොච්චර දේවල් තියෙනවාට ආදර්ශ වසයෙන්. මෙන්න මේ විදිහේ සීලයෙන් ගුණේෙන් නුවනින් තපසිං වයසිං වැඩිහිටි උත්තම ජීවිතවලට ගෞරෝ කරන්තුවන. ළඟතම ගිහිල්න්න නැතිවුනත් ඈත ඉඳල හරි. ඒකරන ගෞරවේ තේරුම්ගණ්ඩ තරං මෛත්‍රීහිතක් නැත්නං ඒවිදිහෙ ගුණ ඇති ජීවිත තුළ ඒකට කරන්න දෙයක් නෑ. නමු තමතමන් මොනයම් වෙලාවකවත්. හමතමන්ගේ ජීවිතවලින් කරන ගෞරවය ඇති නැති හැමතැනම එක විදිහත පවත්වන්ටඕන. මේ විදිියහේ උත්තුම ජීවිතවලට සැලකිලි දක්වනකොට ඒ උතුමන්ගේ ආසිරිවාදය මඟ පෙන්වීම අපි කාටත් බොහොමලොකු පිහිතක්ව ලැබෙනෝ. පින්මතුුණී ජීවිත කෙරෙහි සෑහෙන බලතෑමක් ඇතිිකෙරන්නේ ආශ්‍රේණේද දවසකින් දෙහෙකින් බෑ අවුරුතු ගණනාවක් නෙමෙයි මුළු ජීවිතයේ කාලයේ ඇතුළතදීම ඇසුරු කළත් අඳුනන්න බැරි නොයෙක් අදහස් සමහරුන්ලඟ තියෙනවනේ අපි හොඳ අය හොයාගෙනයාමු හොඳ අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණධන රැකෙනවා අයහපත් අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණධන නැසෙනවා මිනිස්සු පාටිංක් වර්ණනයෙන් අඳුනන්න බෑ තමන්ගේ ජීවිතයට අන්තරායක් නැති අයගේ ආශ්්‍රය ලබන්න ගගේ වත්තුර ගගේ තියනකම් බොන්න පුළුවන් මූදට ගියාම බොන්න බෑ හොද ආශත්‍රෙන් ජීවිතය සකස්කරගත්ත හම තමන්ටත් හොඳයි අනුන්තත් හොඳයි නොමගට ගියොත් කිසි කෙනෙකුට වැඩක් නැති ජීවිතයක් වෙනවා මේ කාරණය හුඟක් මේ යුගයේදි හිතට ගන්නට ඕන සමහර උදවියට පින්මතුනි සමහර වෙලාවල් වල අත්තෙ කොල නමාගත්ත වගේ යහළුව මිත්‍රයෝ හිටියත් වැඩි හිටියන්ගේ අවවාද ගැන සලකන් නැතුව වැරදි මගගියොත් විපත්්තියට වැටුන කාලෙක අඩන්න වෙන්න තනියමයි. ම තමන්ට වෙච්ච දේවල් අතීට තියෙනවනං හරියට හිතල බලන්න. එනිසා ප්‍රවේශම හොඳයි දුක්හරදර කියන දේවල් එන්න බැරිනෑ සංසාරේ තමතමන් කරපු කියපු දේවල්වලට අනුව යම් යම්දේ එන්ට ඉඩ තියෙනවා එවැනි වෙලාවක තමන්ට බැරි අමාරුවක් වෙච්ච වෙලාවක තමන්ට පිහිතවෙන තමුව රැකවලාගන්න වැඩිහිටියන්ගේ ආශ්‍රය පනමෙන් රැකගන්න ජීවිතයක ආරක්ෂාවට මට හිතෙන්නේ හොඳ නැවතුම් පොල ආදර්ශමත් ගුණගරුක කරුණාගුණයක් ඇති වැඩිහිටියන්ගේ ආශ්‍රයයි මේ අතර ඉතාම කරුණාවෙන් කියන්න තියෙන කාරණයක් නම්. තරුණ පිරිස පිළිබඳව අපේ සමහර වැදි හිටියවුදවිය දරන ආකල්පයේ අමුතු අමුතු වෙනස්කම් තීරණ තියෙනවා. මටහිතෙන්නේ තරුණු පිරිසගේ වැරදිදිහා වැදිි හිටියෝ කරුණාවෙන් බලනවානං හොඳයි කියනෙ එකයි. අනුකම්පාවෙන් පිහිට වෙන්න. තරුණහිතේ යම්කිසි වේගවත් ගතියක් තියෙනවා. ඒ වේගේ වැඩි නිසා සමහරවිට වැරදි සිද්ධුවෙන්ට පුළුවන්. වැරදි බව ඒ ඇත්තු දන්නවා. නමුත් තියෙන්නේ වරදට යනහිත පාලනය කරගන්ඩ තරම් ශක්තියක් නැතිකමයි. ඉදි ඒක අනුකම්පා කළ ේුතු දෙයක් නේද. ඒ නිසා තරුණ සමාජය කෙරෙහි මෙට වැඩිය කාරුණික භාවයක් ඇතිකරගත්තුොත් හොඳයිනේ. වැරදි කරන්නේ ඒ අය අවබෝධයක් නැතිකම නිසායි. හොඳ වැතහීමක් ලැබුණහාම ඒ උදවිය හොඳ පැත්තට හැරෙනවා. මේ සමාජයේ තරුණු පිරිස විහින් නරක්කරපු සමාජයක් නෙමෙයි.මමයකින් අදහස් කළේ මේ සමාජ නරක් කළේ වැඩි හිටියෝ කියනෙ එක නෙමේ. කාලාන්තරයක් තිස්සේ එන විසසහිත ගතියටයි අපේ අහිංසක තරුණු පෙළට මුහුණ දෙට සිද්ධ වනේ හදාගත්තුත් හොඳයි. උදේ ගෙදරින් පිතත්වෙන තරුණය හැන්ඩෑවට ගෙදරට එනකොට මොනවිදි අආවාසනාවන්ත තත්ත්වකට පත්වෙලාද කියල හිතන්ඩ බැරි තරමට අභ්‍යන්තර ලෝක විසගතියක් තියෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි මොුණයම් කටක හරි ඇති නැතිවෙෙන්ඩ බෑ මේ කාල විපත්ති බහුල යුගයේ හැටිහෙමයි. හිීනාදි මුක්තිික අදහස් පහල වෙනවා. හිත නන්නත්තාරය යනගති ඇතිවෙන්න පුළුවන්. ඉතිං ඒකට පින්වතින බැනල හදන්න බෑ. නින්දාතරලහදන්න බෑ, වදදීල හදන්න බෑ, කරුණාවෙන් වරද පෙන්නලදීලා හදන්න පුළුවන්. සතකුට ඕුනත්ද. සිත් බෙහෙතක් දෙන්නේ වැළමදු ලස්සේ හංගල කියල කතාවක්තියනවා. එටකට දිරවන්න ලේසි.ඒවගේ හිත නොතලා කරුණාවෙන් පාරපෙන්නල දුන්නොත් හරිමග යයි. අපි ඔවුනට යහපත යහපත හැටියට දකින නුවන පහල කරල දෙමු. කරුණාව මෛත්‍රය විරාගේ වැනි සංකල්ප. ඒ හිත් හරහා ගමන් කරන්ට මහන්සි ගන්නවනන් ඒ පිරිස සකස්කරනයක එචර අමාරුනෑ. තරුණ කාලෙටි මොනතරං වැරදි කරන කෙනෙක් වුුණත්න් සමහරවිට මනයම් වෙලාවක හරි ජීවිතේ දිහා ආපස්සට හැරිල බලනවානේ තමන්ගේ වෙච්ච වැරදි කල්පනා කරල බලනවනේ. එහෙම අයටත් සැනසිල්ලේ නතරවෙඩ ඕන තැනක් ලෝකෙත් තියෙන්ට ඕනනේද. ඒ සැනසවීම ලබන්න පාරක් තොටක් කෙම්බිමක් පේන්න නැතිවෙනකොට අන්න අමුතු පාරවල්ලලේ යනෝ. මත් පෙති මත්කුඩු මත් වතුර මොකට දේකට පැන් කියලා කියන්නේ මත් වතුර හොයාගෙන යන්නේ ඒ පැත්තෙන්වත් සහනේ හොයන්නයි. නමුත්ේ අඳුරෙන් අඳුරමිසක ඒ පැත්තෙෙන් වැටෙන එලියක් නෑ. අපි ඒටික තෝරලදෙන්ට ඕන ඒටික තෝරල දෙනය එක තමයි මේ කාලෙ හැටියට කරන්න තියෙන බොහොම වටිනා සමාජමය යුතුකම. අමුතු පාරවල්ලල යන තරුණ පිරිස් ජන සමාජයේ ඉන්න අතර ගුණේට බර, ඉනට බර යහමඟට බර තරුණු පිරිස්්ද අපේ සමාජයේ මටයි.ඒවගේ තරුණ ජීවිතවලට සැනසීමේ මග පාදල දෙන තැන් ගොමයි. එක සැනසිල්ලට හේතුවක් තුරුණු සවියේ උතුම්කම මතු කරන තරුණ සීල සංවිධාන තුළින් මතුවෙන සදාචාර ප්‍රභෝදේ ශ්‍රේෂ්ටයි. යාරංචි හැමතැනම පැතිරෙනවා තුරුණු සවියේ සීල සංවිධාන සීලයෙන් ගුණයෙන් තපෝදහමින් ඈත බලන කල්පනාවෙන් පිරිපුන් වයෝවරුද්ධ සංඝපිත්තරූන් වහන්සේලාගේ උතුම් වටිනාකම් මෙ තරුණ සීල සංවිධාන නිසා රටට දැනෙනවා ගෞරවවේවා යන අදහස් පහල වෙනවා ඒ නිසා පින්මතුන ගරු කළේුතු උතුමනට ගරු කරමින් යටහත් පැවතුම් ඇටිකරගෙන ගාරවෝච නිවාතෝච, හොඳ ගුණ යුගලයක් මේ ගුණධරම හොඳට සිහට නගාගන ඒවාගේ හොඳට අවංකව නිස්සරණ හැඟීමෙන් මඟපෙන්මන තැන්වලින් සැනශීම ලබන්න දෙමවුපියන්ට දුක්්ගින්දර දෙන්නේ පා මොනයම් අවස්ථාවකදිවත් හිතරිද දන්නේපා පුළුවන් තරන් හොඳ මගම යන්න වැරදි මගින් අයින්වෙලා යහමගයන්න ඕනෙනේ. හතුපිපෙන පොලොවේ ක්ටුපිල පතොක් පැලවේ ගෑවුුණොත් වනවේ. එයම කෙනෙකුගේ දුකට මුලවේ. මල් පියලිවාගේ දේවල් මහපොළොවෙ තියෙනවා කටුපිල පතොක්වාගේ දේවනුත් තියෙනෝ. පරිස්සමෙන් යනගමන යන්න. තමන්ගේ ප්‍රවේසම හොඳින් හදාගත්තු තරමට සැනසීමේතනයි. අවවාද අනුශාසනා මගින් යහමඟ පාදගන්න කෙනෙකුට අනුසාරයෙන් දියුණුවේ දොරටුව පාදගන්න පුළුවන්. ස්ෘතය හෙවත් බොහෝදේ උගත් බව දියුණුවට දොරොටුවා. බාහු සච්චංච සිප්පංච යනුවෙන් මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ මෙලෝ දියුණුව සඳහා සිප් සතර ඉගනීම හේතුවෙන බවයි. බොහෝ ඇසූපිරූ තැන් නැති බව කියලලා පැරණි දහම් පොත්වල සඳහන් වෙන්නෙත් පින්මුතුුණි ඒකාරණේ. පුරාණ අධ්‍යාපන ක්‍රමේ සකස් වෙලා තිබුුණේ පොතපතිම්මනෙමේ. දන්න කෙනෙක්ගෙන් අහලා කණින් අහල පාඩම් කරගෙන මතක තියාගන අර පොත්පත් සුලබ නැතිකාලේ ගෞරවයෙන් උපස්ථාන කරලා හිද්දිනාගන කරු දැනගත්තා. ධරමය විතරක් නෙමේ සබ්ද ශාස්්ට වෙදහෙදකම් හැම විෂයක්ම උගත් එහෙමයි. ඔය ස්සරාධි කාලය ඉඳල පන්සල්ුවලින් ගත්තු හොඳ ටිකනේ අදත් මේ ගිහි සමාජි හොඳයි කියල ඉතුරු වෙලා තියෙන්නේෙ. හොඳදේ ඉගෙන ගත්තා. අන්න එහෙම අයටයි බහුස්සුත යන නාමේ පාවිච්චි කළේ. බොහොමදේවල් දැනගත්තු බොහොමදේවල් අහගත්තු පුද්ජලයාටයි බහුස්සුත කිය කියන්නේ. බෞස්සුත භාවේ ඉලක්කයක් තියෙනයි ධම්මධාරීවීමයි. ධරමය ඉගෙනගෙන මතකතභාගන දැනවුගත් ධරමයට අනුව පිළි පැදීම. බෞස්රෘත භාවේ ඇතිකර ගන්නට පින්වතුනේ සසර හොඳ පුුණ්්‍ය මහිමයක් තියෙන්තෝන. පෙරකරපු පිනක් තියෙන්ඩෙපාය හොඳ යහපත් ගුරුවාශකයක් තියෙන්තෝන හොඳ ගුරුවරු නැතුව නෙමේ මඟපෙන්න්නන උත්තුමෝ නැතුවනෙමේ එහෙම නෑ කියල කියන්නේ හොයන්නේ නැතුව. සිල්ලොතුන් ගුණොවතුන් වහන්සේලා සිල්වත් ගුණවත් ගිහි පින්මතුන්ලා නැතුවනෙමේ. හොඳ ආස්්‍රයක් අපි හොයාගන්තෝන. සුදුසු ප්‍රදේශවලට ගොහිල්ල හරි තමන්ගේ මඟපෙන්වීමම් ලබාගන්තෝන. තමන්ගේ හොඳ උත්සාහෙකුත්තියෙන්දෝඕන ඥානවන්තකමකුත් පිහිතන්න ඕන. ඔය ඔක්කෝම දේවල් එක්කා සූනහම තමයි පින්මතුනී. වුවමනා කරන බෞස්ෘත භාවේ ඇටි කරගැන්ට ලැබෙන්නේ. මොන බාහිරදේ ඉගෙනගත්තත් ධරමේ හිතේටියයා ගත්ත නැත්තන් ඇති වැඩක් නෑනේ. ස්්‍රී සද්ධරමේ තමයි පින්මතුනිි තුන් ලෝ කෙටම තියන එකම පිහිට. කායිචිත්ත දුඛ්‍යන් සංසිඳවන අමා වැස්සක් බඳු ධරමේ නිසා පුොහොුවයි දුකින් නිදහස් වනාා. කල්පේක තියන අලුත්මදේ තතාගත ධර්මයයි. ඒ උතුම් ධරමය නිරාමිසයි විරාගිකයි. කිසිදාක විඳලා නු උතුම් සැපතකට පත්වෙන තුරු. අපි කාටවත් පින්මුතුනි කිසිම සැනසීමක් ලබන්ටඩෑ. ඒතුම් ඒතුම් සැනසීම ලැවෙන්න ලෝතුරා ධරමයෙන් පමණයි. ඒ ධර්මය උගැනීමෙන් භෞස්ෘත භාවය මල් පළගන්නවා. අපි ටික ටික නමුද. මේ පැත්තට හැරිලා. ඒ ධරමය ජීවිතේ තැන්පත් කරගෙන ගියොත් එතනින් විශාල සැනසීමක් දියුණුවේ දොරටුවක් පෑදෙනවා. ඊළඟකාරණය ධම්මානුවත්ති ධරමානුකූල ජීවිතය ධරමයට අනුකූලවීම කියල කියමු. පුළුල් අදහසක් ධර්මකාරණය මේ අන්සේන් මේ විස්තර කරන ආකාරයට ඒ බණපදය ගැනේ යමක් සිහියට නංවගත්තොත්. ටිකක් හොඳට කරුණු සමූහයක් මේ වෙලාව මතත් කරලා දෙෙන්තෝනය කෙළ හිතන කරුණක් මේ. ධරමයට අනුකූල පැවතුම් ඇති බව පින්මතුනී දියුණුවට හේතුයි. ධරමයට අනුකූල වෙනවයි කියන්නේ උපන් දහමට අනුව හැසිරීමයි. යම්කිසි ගුණධරමයක් තමන්ගේ චිත්ත සන්තානය තුළ ඉපදිලා තිබෙනවා නම් ධර්මානුකූල. ඒ ධරමයේ ජීවිතය පදිංචිකරගෙන සක්ති පමණින් ඒ පැත්ත ගමන් ගැනීමයි. ධරමේතානුව පිළිපැදීම නිසා ඇත්තිවන දියුණුව මෙලෝ පරලෝ වසයෙන් බලපානෝ. ගිහි පින්මතුන්ලාට පමණක් නෝ අපි කාට කාටත්. ධර්මානුකූල ජීවිතයකින් ලැබෙන දියුණුව සාධාරණ දෙයක්. ධම්මචාරී සුකං, සේටි, අස්මිං ලෝකයේ පරම්भිච්ච. ධම්මචාරී පුද්ජලයා, මෙලෝ පරලෝ දෙකේදීම සැපසේ වසන බාව දේශනාව සඳහන් වෙනෝ. ධරමයෙන් තොරව ලබන සැපක්වේ නම් පින්මතුන එක බුදුදහමට අනුව බලතොත් නියම සැපතක් නෙමේ. අධහර්ම පැවතුම්, කවදාහරි දුකටමයි හේතුවෙන්නේ. අලුත් සමාජයේ අලුතෙන් පැතිරිලා යන අමුතු අදහසක් තියනවා පින්ම තුළ තහල ඇති සමහර විට. සමහරු මෙන්න මෙහෙම කියනවා. සමහර දෙනා ආධරමයෙන් හම්බු කරනවා කෝ ඒ අයට කිසිම කරදරයක් ටෑ. අපි මෙච්චර හොඳින් ඉන්නවා ඒවුනත් අපටමන කරදර කියලා. ඔන්න හොම සමහරු කියන්නේ. අලබල වෙන්නේෙ නැතුව පින්වතුන මේ තත්වේ හරියට තේරුම් ගන්න. භූත බලවේග මාර බග, අධරම බලවේගවලට අහුවල හම්බු කළත් විපාක දෙනකොට බයානකයි. කරන කලට පවු් මීරිය මීසේ අහල ඇතිනේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. අධර්මයෙන් හම්බු කරනකොට විදින සැප හරියට නිවෙන්නේ අනකොට වැඩි වෙන පහන් දැල්ලේ එලියවාගේ කෙටි කලකට, ටික කලකට පමණයි. හරිටාර ලෝකවිනාසයට කලින් වහින රත්තරං මුතුමැණික් වරුසාාව වගේ. එනිසා කවුරුවත්හෙම සල්ලිවලට වියරු වැටිලා අධරමයෙන් හම්බු කරන්න පා. අධරමයෙන් හම්බු කරපු කිසිමදේකින් කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම සැනසීමක් ලබන් බෑ. නිදාගන්නත් බැහැනි සැනසීමෙන් මරණ බයනවා. කෙනෙකුට තියෙන ලොකු සහනයක් මෙලෝවාසයෙන් මේ නින්ද. සැනසීම නිදාගන්න බැරිනම් හම්බු කරන සල්ලිවලින් ඇති වැඩේමොකක්ද. සමහරු භවයේ ගිලි ලවාගේ සසරට බරව යන්නේ. එම හොඳ නැහැ ටිකක් ඒ ගැන හිතන්ඩෝන කවුරු කවුරුත්. අධරර්ම රාගය, කාම කෝප දැඩි ලෝභය බලවත්තු වැඩෙන කාලවල පින්වතුන බිපත්ති බොෝම බහුලයි. ඥානවන්ත උදවිය එවැනි අවස්ථාවල බොහොම පරිස්සමෙන් හිතරැකගැන. ධරමට බරවෙලා පින් කරගෙනයානෝ. බොහෝම හොඳට දුරබලන අදහසින් ධරම සමාගම් පාත්වනෝ. මහජනකායට සැනසීම වෙදලද දෙනවා. බුදුරජාණන් වහන්සේ උතුම් ජීවිතේ හැටියට සැලැකවේ. ධර්මානුකූලව යමක් උපයා සපයාගන කරුණාමෛත්‍රියයෙන් අනුන්ට උදවූපකාර කරමින් පරලෝ විශ්වාසේ දැඇතුව කල්ගෙවන ගුණබඩුවලින් සපිරි ජීවිතයයි. අධරමයෙන් ධනේ රැස් කරන කුණුබඩුවලින් පෙරුණු ජීවිතය උතුම් ජීවිතේ නෙමෙයි. සමහරු. අධරමයෙන් මුදල් හම්බු කරන්නේ හරියට ගවයාගේ හරකාගේ තුවාලේ හාරකන කපුටවාගේ. අනුන්තු මොනවා වුනත්කමක් නෑ තමන්ගේ වැඩ ටික හරිනම් කියල හිතෙනවා. එහෙමයි ඉන්නවා අනේද සමාජයේ අපි ඉතිං මේ අයි කෙරෙහිත් අමනාපුවෙන්න හොද නෑ ඒ අයට අපි කරුණාවෙන් කරුණු වටහල දෙෙන් ටඕන. ඒ අයවත් අපි හදාගන්න ඕන. යම පහදල දුන්න හම හිතල බලනෝ. නමුත් සමහරු කරන්නේ එක නෙමේ. ගිහිවුදවිය සමාධී භජනය කරන්ටෝන පැවිදිවඋතුමන්නං සමාව අවසර ලැවෙන්ටඕන සමහරු කරන්නේ එක නෙමේ. ඒ සමහරය අධරමයෙන් සල්ලි හම්බු කරන ගිහිවඋදවිය බව දැනදනත්. ඒ අය ඉස්සරහට ගෙන්න්නලා හුඟක් හොඳට වර්ණනා කරනවා. සත්ගුණවත් කියන වචනෙත් නාස්ති කරලලානවා. වන්නනා කරන්නේ සමහරු ප්‍රියෝජන බලාපොරොත්තුව. එහෙම නැතුව මතහිතෙන්නේ ඒ අය පුද්ජලිකව මුනගැහෙලා ඒ අය හෙලා දකින්නෙත් නැතුව කරුණාවෙන් කරුණු වටහලදීලා සියට සීයක් බැරිවුනත් තරමක් දුරටහරි වැරදිමගින් ඔවුන් නිදහස් කරගන්නව නං ඒ මෙත්තා සහගත වචී කර්මයක් වෙනවා නේද ඒෙව නැතුව ලාභ ප්‍රයෝජන බලාගෙන උදව්ූපකාර බලාගෙන අනිසි ලෙස වර්ණනා කරලා අයුතු ලෙස ඒ ඇත්තන්ගෙන් උදව්ගන්නවනං ඒ ඇත්තන්ට අපි කරන්න උදව්වක් ද ඒ අය කොහොම හරි කරුණු කියලා අපි අපේ යහපත් පෙරහැරට ගන්න ඕන නේද වේගෙන් යමක් කම්බු කරන්න තරන් අතිශයෙන් දුර්ලබ දක්ෂ සංවිධාන ශක්තියක් ඇැටි කෙනෙකුට ද හොඳට පහදල දුන්න හම ඒ ගැනත් හොඳට කල්පනා කරලා බලනෝ. හෙඇත්තු හොඳකමට හැරෙනවා. හොඳ නුවන පහල වෙනවා. වෙනදට වඩා හොඳට පින්කං කරනවා. මට හිතෙන්නේ. ඒහෙ මැත්තන්ට ඇති තැන හොඳ කියලා ප්‍රයෝජන අරගැන නැති තැන දොස් කියියනවට වඩා බැනු මහගෙන හරි ඒට වැඩිය දුකොකට මුහුණ දීල හරි කරන්දතියන ලොකුම සාන්තිිකරමේ තමයි. අධරමයට බරවන ඇත්තුෝ කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දීලා ධරමයට හරවන එක. කුච්චර හම්බු කළත් සමහර දරුවන්ගෙන් සමහර දෙමව්පියන්ට සැනසීමක් නෑනේ. දහමට බරවුණොත් පින්මතුනි එතන ඉඳලා සැනසීම තියෙනවා. අතටගත්තු හැම දේම දාලයනවා හිතරගත්තු දේ පමණයි ගෙනියන්නේ. එතකොට දෙමාවපියෝ අන්න ඒ පැත්ත ගැන හිතන්න. කරන පිනයි රකින ගුණයයි තමන්ගේ චිත්ත සන්තාන තැන්පත් කරගෙන පදිංචි කරගෙන ස්තිරකරගෙන සැනසීම ලබන්තඕන. සරීර බන්ධනයෙන් අයින් වෙන වෙලාවට ඉන්න වූ කෙනෙක් ගැනවත් තියෙන්න වූ දෙයක් ගැනවත් ආසාාවක් බැඳිීමක් ඇලීමක් ඇතිකරගන්ත හොඳනෑ. එක තත්්පරෙෙන් මුළු ලෝකෙම හිතෙෙන් අයිංකරන්ඩ පුළුවන් නම්. එක බොහොමලොකු හපංකමක් අමාරු තමයි කොහොම හරි හිත හදාගන්ඩ පුළුවන්නන් එතන විශාල සැනසීමක් තියෙනවා. අධහරමයෙන් හම්බු කරපු ඇත්තන්ට අනුන්ත දුන්න දුක් අන්තිමකොනේදි තමත් එනවා. එනිසා ධර්මානුකූලව දීවත්වෙච්ච කෙනෙක් ලොකු සැනසීමක් ලබයි ධරමේ නිසා. ඇල්ම කරන්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන බැල්ම හෙලන්න නැතුව. අන්තිම කොනේ සැනසීමෙන් ජීවත්වෙන්ට පුළුවන් දසකුසල ධර්මයට සෑහෙන මර්තමටත් සමීප වෙලා යම් කිසි සැනසීමකින් ජීවත් වනාානම්. පුළුවන් කාලෙදි කරපු පින්ටික බැරිවෙච්ච කාලෙදි පිහිට ට එනවා. ධර්මානුකූුණ ජීවිතයක ලස්සන අන්න තනයි පිින්මුි තියන්නේ. අලීනතා්ච අලසකමින් තොරවීම. ඒ දියුණුවී දුොරොට්ටුවක්. අලසකමින් තොරවීම, කම්මැලිකමින් ඇටම් දියුණුව කැමැති කෙනෙකුට ලැබෙන ලොකු සහනයක්. ලෞකිකවාසයෙන් ජීවිතයේ දියුණුවක් දකිින්ට හොඳ උද්‍යෝගයක් තියෙන්ටෝන. ගුණධරම පුරන්නත් කම්මැලි වෙලා බැ ගුණධර්ම කියන්නේ මහපුළොව යට තියෙන මුතුමැනිි දෝනාගිහින් පතල් කපල ගන්නවා වගේ මේ හරද අභ්‍යන්තරේ සංසාරයෙන් ගෙනාපපු උසස් ගුණධරම මැලිහිතකින් බෑ මතුකුරල ගන්ට. ගුණධරම පුරන්නත් කම්මැලිකන් නැතුව අලස ගති නැතුව ඇමක් හිතන්ටෝට. මෙලෝ පරලො ඇතුළත පිටට දියුණුව කැමති හැම කෙනෙක් මාලස නොවී ජීවිතයගෙනන්ට. මේ විද්‍යහත පින්මතුනි දියුණුවට කැමැති කෙනෙක් ඇතුළත්විය ුතු දොරටු හයක් පිළිබඳව. එනම් නිරෝගි භාව, සීලය වැඩි හිටියන් පිඩීම, බොහෝදේ උගත් බාව ධර්මානුකූල ජීවිතය අලස නොවීම. යන මේ කරුණු පිළිබඳව යම් කිසි වැතහීමක් තේරුමක් මේ සත්තුරුස පිරිස ලැබ්වා නං මේ සැදැහැති පිරිස තම තමන්ගේ ජීවිත ගුණේට දහමට වඩ වඩා නැබුරු කරගන්න ඒ කරුණු උදෞකොටගෙන මේ ජීවිතේ සාාර්ථක කරගන්න. සියලු දෙනාටම තුනුරුවන් සරණින් සියලු සැනසීම වේවා. ධර්මානු ශාසනයට ඇහුංකන්දුුන් පින මේ සියලු දෙනාටම නිවංසුව පිණිස හේතු වේවා. Akkathaa cibumatataa dewanaaga mahiddika punyantang anumu dittwa ciranrak kantu saasanang Akka sadthaa cihummatata dewanaaga mahiddika Punyantang anumu dittwa ciranrakkantu desanang Akka sadthaa cihummatta dewaanaaga mahiddika. ප්ඥන්තන් අනුමූ දිත්වා චිරන්රක්කන්තුමං පරන්ති ධර්මශ්‍රවනානි සංස බලයෙන් හැම දෙනාටම නිවන් සම්පත් සැලසේවා. ධර්මානු ශාසනාව පවත්වා වදාළ දේශකාණන් වහන්සේ පූජ්ජපාද. පානදුරේ අරිය දහම ස්වාමින්ද්‍රයන් වහන්සේ.